සෞඛ්‍ය වෘත්තීය සමಿತಿ 72ක් අද පෙරවරු 6:30 සිට යලිත් වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000ක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස බල කරමිනොයි. විසඳුම් ලැබෙන තුරු වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමಿತಿ පවසන්නේ. ඒ වැඩවර්ජනය අපේ ඉල්ලීම ඉෂ්ටවනතෙක් අඛණ්ඩව කරගෙන යන බවට අපි කියනවා. ඒ නිසා රජයට තියෙන වගකීමක් අහිංසක රෝගීන් අපහසුතාවට පත් නොකර සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම ආර්ථික යුක්තිය ඉටු කරලා මේ සාධාරණය කළා. සමස්ත රට පුරා ලක්ෂයකට අධික සේවක සංඛ්‍යාවක් මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එකතු වෙනවා. සියලුම රෝහල් කාර්ය මණ්ඩල අද ලෙඩනිවාඩු වාර්තා කළා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නේ රජයට බලපෑමක් කරන්න. අද ඉඳලා අඛණ්ඩව වැඩවර්ජනයකට යනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අපි බාදෙන හදිසි සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් සහ අනිකුත් සේවාවන් තවදුරටත් ලබා දෙනවාද කියන තීරණය එහි අධ්‍යක්ෂක පුටුවේ වැඩ කරන නිලධාරියාගේ හැසිරීම මත තීරණය වෙන්න පුළුවන්. වර්ජනයත් සමග ප්‍රතිකාර සේවා සඳහා අදත් යුද හමුදාව කැඳවා තිබුණා. කෙසේ වෙතත් දිනෙන් දින සිදු කරන වර්ජන නිසා හැමදාමත් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. न्यूज बाला हेट एन क्यों दुपत असर मीन सुमा नहीं रिपोर्ट बाले බලන්නේ ෆිටින් ගන්න කීයක් කියයිද කියලා බලන්න ගිහිල්ලා. ඇත්තටම හරි අසාධාරණයි මොකද දුප්පත් මිනිස්සුනේ මෙතෙන්ට එන්නේ. හරිම අමාරුයි මේ 225ම එලවලා මේ ඔක්කොම ගෙදර ඇරලා මුම් මේ රට කාලා තියෙන්නේ. අපේ දරුවන්ට දැනන්න ඇති කරලානේ තියෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.